යහපත් අනාගතයක් සඳහා ශ්‍රී ලංකිකයන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්විමට ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් සහ වගකීමක් ඇති බව ඇමරිකානු තානාපතිනි ජූලි චන් මහත්මිය සිය ට්විටර් සටහනින් පෙන්වා දී තිබෙනවා. ඇමරිකානු තානාපතිවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙය පුරවැසියන් මර්ධනය කිරීමට කාලය නොවන බවයි. ඒ වෙනුවට ජනතාවගේ විශ්වාසය යළි ඇතිකර ගැනීමටත් රට තුල ස්ථාවරත්වය ඇති කිරීමටත් ආර්ථිකය යළි ගොඩනැගීමටත් රජයට ගත හැකි ක්ෂණික පියවර වෙත අවධානය යොමු කළ යුතු බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙනු ලබනවා. මේ අතර සිය දුරේ දියුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් කුණාරද මහතා ඊයේ පසුරුවේ නාරාහෙම්පිට අභයාරාම විහාරස්ථානය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා. අරගල කරුවන්ට දෙන උත්තරේ මොකද? ඇත්තටම පහර දීලා තියෙනවා. ඔබතුම අගමැති විදියට මොකද දෙන උත්තරේ? ආ, ග්‍රාමාන්තවරයා හැටියට ප්‍රජාතන්ත්‍රවාදීව මහජන ප්‍රශ්න වලට සවන් දී විසඳා ගැනීමට පුළුවන්කම අපි විශ්වාස කරනවා. සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්න විසඳා ගැනීමට පුළුවන් උපරිම කටයුතු සඳහා යොමු වෙන්න. රාජ්‍යයක් පවත්වාගෙන යන්නේ නැතුව රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඇති වෙන යම් යම් මතවාද ගැටුම් තිබෙනවා. ඒවා හැකි තරම් දුරට අඩු කරගෙන අපි ඉදිරියට රට ගෙන යන්න අත්වැල් බඳ කරගන්න. ජනාධිපතිතුමා කියන්නේ ව්‍යවස්ථාවට අනුව තමයි ඉදිරියට වැඩ කරන්න කියලා. ව්‍යවස්ථාව අනුව වැඩ කරන්නේ. 78 ව්‍යවස්ථාවනේ තාම තියෙන්නේ. දැන් අපිට ඒක වෙනස් කරගන්නත් බැරිම කියන්නේ. ගෝඨේ ජාත්‍යන්තරපා විශාල දෝෂාරෝපණයක තෝරනවා දක්වලා තියෙනවා. ජාත්‍යන්තරයේ කියන කරුණු හොගක් තියෙනවා. නමුත් මේ අභ්‍යන්තරය දැනගෙන එපයි ජාත්‍යන්තරයේ කතා කරන්න. ඒ නිසා අපි සහයෝගය ඉල්ලලා තියෙනවා. අප මිත්‍ර රටකෙම සහයෝගය ලැබෙන්න අවශ්‍ය පියවරවල් අපි ගන්නවා. ඒ නිසා සිද්ධිය දෙකකින් රටක් ගැන තීරණය කරන්න බෑ. ඔබතුමා අලිගා මන්දිරයට යනවද? අලිගා මන්දිරේ තාම යන්න පුළුවන් තත්ත්වයක් නැහැ.